රක්ෂණ සමාගමක අධ්‍ය्यක්ෂකවරයු වූ දිනේ ශಾට මෙරට பிர්‍රකට வி්‍යயாපාරිக்கෙක් बොරல்ல பொது சுसाanaභූமிියදी? ඔහු සේදිවි නසාගත් බවටයි මුොලින්ම ප්‍රකාශ වුණේ ඒ සඳහා ඔහුගේම රථයේ රියදුරු අසුනේ සිට ගෙල කේබලයකින් සිරකරගත් කතාවක්කං කරලියට ගෙනවා. එම අවස්ථාව දෙෙස හවීමම සිල්ලෙන් බැලූ බොහෝ අය එසේ සිදවියන හැකි බව පෙන් වාදුන්නා අප ප්‍රෝෘත්තු විකාශය ඔස්සේද නිරන්තරේම දිනේ ශාෆ්ටගේ මරණය ඝාතනයක් වියහැකි බවට තුරතුරු වාර්තා කලා මේ හුදෙක්ම සේදවි නසා ගැීමක් ලෙස දක්වා අවසන් කටීතු සිදුිකිරීමටයි නිරන්තරේ එම ක්‍රා කරනු ලැබේ එහෙත් මහස්ත්‍රාත් අධිකරණය විසින් මර්නපරීක්ෂණ වාර්තා සලකා බැලීමට පංච පුද්ගල විශෂෙසටඥ වෛදද කමිටුවක් පත් කරනු ලැබවා. එම වාර්තාවේ ප්‍රතිඵල සලකා බැලිීමෙන් අනතුරवाයි. රජිन्ද්‍රා ජයසූරිය කොළम्ඹ මහිස්ත්‍රාත්තුමිය අද මෙම තින්දුව ප්‍රකාශයට පත් කළේ යනුව ශාಫ්ටගේ මරණය ගෙල සහ මුහුණ මත ඇතිවූ පීඩනියකින් සිදුවක් බව අධිකරණය තින්දු කලා. ය අනුවම ම සිද්ධිය හරහ, අපරාධයක් සිදදුුව ඇතැයි තින්දු කළ මහිස්ත්‍රාත්වරිය සැකකරුවන් වහ අත්අඩං ගොටගෙන අධිකරණයට ඉදිරිපත්කන ලෙස, අපරාධ පරක්ෂණ දෙපර් මේන්තු අධ්‍යක්ෂප්‍රයාට නියෝග කලා. පුද්ගල විශෂක්ඥ्य ෛයිදකමටියේ සසාමාජකින්ගේ මතය හතරට එකක් ලෙස සඳහන්වතිබූ බවතුන් මහිස්ත්‍රराත්වරිය प्र්‍රකාශ කලා මෙම විमाර්ෂණය ප්‍රकारව අදාළ මරණே අපරාධයක් ැයි තිී දු කළ මහිස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකරුවන් අත්අඩං ගොටගෙන අධිරනයට ඉදිරිපත් කරන ලसाතුන් අපාධ පීක්ෂණ දෙපාර්थමන්තයේ අධ්‍යක්ෂවරයාට නියෝග කර සිටිය එ නතුරුව පැමණිල්ල මාර්තුමස විසි වනදා යාලි කැंदවීම නියෝග කලා තර මෙහිදී අදා පරිග යනල ්‍රගතියේ අධිකරණයට වාර්තාක න ලෙසාතුන් මයිස්ත්‍රාත්වරිය, රාධ පරික්ෂණ දෙපර් ේන්තුවට නියෝග කලා. ෝ සිදුව ු ස ප තැනണඩ. සි ත న ම ස් රब රන්න.